සුපදවසක් මේ දවස්සල හැම දෙනාම් රෑ අටයිතිය වෙන්නේ කොයි වෙලාවෙද කෙර බලාගෙනඉන්නේ. ඒන් මොකක් නිසාද කෙලා අමුතුුවෙන් කියන්න ඕනිවෙන් නෑනේ? සිරසනාලිකාවෝස්සේ විකාශන වෙන කියා දෙන්න ආදරේතරම් කෙලිනාට බරන්න ඔයාලරෑ අට්ට අයිතියවෙන කොට හැමෝම ආලින්දයටක දෙෙන කෙලා මමදන්නවා. කොටස් හාරසියාටක් ඉවරුණා කෙලා කොහෙත්ම තේරෙෙන්න්නෑ. ඒ තරමටම කතවරසවත් ඇතමකිවොත් නිර්වාන්ගේ ස්නේහගේ ආදරේ නිසා අපට කාලයනවා තේරෙන්නෑ ඒ ආදරේටාපු බාධක අනන්තයි අප්‍රමාණයි. මොනතරම් බාධකාවත් නිර්වාන්න ස්නේහගේ අතගත්ත කියනක හැමදාම කිය අදෙන් ආදරේ තරම් ටෙලිනාට බල් ොයාලට මම අලුතෙන් කිය නඕොනෑනෙ හැබැ මේ ස්නේහ කරේ වැරදිවැඩක් කියලා ස්නයහා හොඳටම දන්ව ස්නයයාගේ හිතතියෙන්නේෙ බයින් චකිතේ. මොකද නිර්වාන්ගේ දිගැගේ ආදරකතාවට තමයි මේ ස්නේහ තුංග නිියෙක් වුණේ. ස්නේහග හිතේතියෙන බය චකිතය සාධාරනයි. මොකද අපිත් එහෙමනි වරදක් කරම් අපි හැමෝමින්න හරිම බයි ස්නේහත් ඒවිදහම තමයි. ඒනිසාම තමයි නාට්‍යයේ හාරසිය අටවැනි කොට සේතය ස්නේහට පේන්නේ ස්නේහග ගෙදර දීන දිගසි නිර්වානයි සුුවමින් පූල්ලක බැහලන්වා. ඒත රක්නෙවෙයි. ස්නේහට පේනවා ස්නේහමේ දිගැසි නිර්වාණු ඉදිහා බලාගෙන ඉද්ද දිගෙසි රවාගෙන ස්නේහවෙතයෙනවා. ස්නේහ හොඳටම බය වෙනවා. ඒ කිසිම දෙයක් ඇත්තනේ ඒත ස්නේහට පේනවහම මොකද ස්නේහගගේ හිතදන්නව ස්නේහ ලොකු වැැත්දක්කරේ කියලා. ඒවාගේම දිගසිට කරේ ලොකු අසාධාරණයක් කියලා. ස්නේහගේීතට කොච්චර බයක් චකිතයක් කාවත් ස්නේහ හොයන්නෙම නිර්වාන්න. සැනසීම කොයන්නෙම නිර්වාන්ගේ මොකද ස්නේහ තේරුන්ගත්තේ එකමක් ෙනන තමයි නිර්වාන් කියැනන්නේ රසාදරේ කියන්නන්නේ ස්නේහගේ අම්මටවත් ස්නේහාව තේරුම්ගන්න බැවුණා ඒනිසාමතම ස්නේහ නිර්වාන්ට මෙච්චරම ලංවෙලායිඉන්නේ. ස්නේහදන්නවා නිර්වාන් කියැන්නේ දිගසිගේ දිකෙසිව බඳින් හිටපු කෙනා කලා ඒක වැරත් දැක් කලා දැන දැනත් හිතට එකඟ නැති වුණ ඇත ස්නේහ ඒදේකරනවා. දිකසි ගැන කතාකරොත් නිර්වාන්ගේ ස්නේහගේ විවාහසහතිකේ දැකපු නිසා දිකෙසින්නේ හරිම වේතනාවගේ ඒවාගේම ගොඩක් කේන්තියකි. හුල ලවහුලලා ඉවසල ඉවසල බරිම තැන දවසක් කෙනවා. ඉවසීමේ සීමාව පනින. ඒදවසටත් ඉවසන්න කලා කිවට ඒදේ කරන්න ගොඩක් හමාරුවයි. අන්න ඒ දවසට තමන් කරන්නේම පද කියෙලා තමන්ටවත් හිතාගන්න බෑ. තිිකෙසිට වෙන්නෙත් ඒදේම තමයි. දිගසිට අම්මනෑන හිතට එන කරදරයක් කියන්න දුකක් කියන්නවත් අම් මළගන තාත්ත විතරයිඉන්නන්නේ. ඒ නිසා දිගසිගේ මුළු ලෝකෙෙන් වෙලා හිටියේ නිර්වාන්. දිගෙසි පේවෙලා හිටිය නිර්වාන් වෙනුවේ. මේ තරම් විශ්වාසකරගන හිටපු නිර්වාන් මෙහම දෙයක් කරා කිව්හම දිගෙසි කොම ඉහදාගන්නද. ඒ වේතෙනාව කෝපේ කතා බලාගන්න අපිටත් නොඩුව දැනවා. තේරෙනවා. දිගසිගේ ජීවිතය උදුරගත්ත ස්නේහගෙන කොයිතරම් වෛරයක් එන්න ඇද්ද. ඒ නිසාම තමයි දිගෙස ස්නේහාව මරන්න තත් කරන්නේ. හීනයක් නැම් වෙන්න කොහෙත්ම විදිහන්නෑ. ස්නේහත් දිගසියතින් මරණයට පත්වනා කියලා ස්නේහ කතාාවෙන් ඉවත් එන්න තමයියන්නේ. කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට ස්නේහගේ චරිතයට පනපුවන්නේ අපි කවරුත් හන්න ජනප්‍රිය නිලියක් වන ශලනිතාාරකා. ශගනිතාාරකා ඇගේ ෆස්පුක් ගිනමේහෙම සටහන් කල්ලා තිබුණ. කොටස් හාරසියක් පුරාවට ස්නේහට දුන්න ආදරයට කොඩක් කස්තූති සමුගන්නට අවසරයි. මෙහෙම තමයි ස්නේහනත්තැ ශලනිතාාරකා ඇයගේ ෆේස්පුක් ගිනේ සටහන් කරලා තිබේ. නැවතවාරයක් කතාවදියා හැරිල බැලුවොත් ස්නේහ මැරිලා කියලා කතාවේ ඉවත් වුණු. දිගසිට වෙන්නේ ක්ලොකු අසාධාරණය. ඒත් ඉතිරි කොටස්සල පෙන්නනවා දිගෙසි වසන්තත් එක කතා කරනවා. ොෝ විට පොලිසියෙන් දිගෙසිව හොයාගෙන එන කොට දිගෙසි වසන්තගෙන් උදවවිල්ලන්න යනවා. වසන්ත බොහෝදුරට දිගෙසිට තියන කැමැත්ත. දිගෙසිව නෑන කරගන්න තියෙන කැත්ත නිසාම දිගෙසිට උදව කරන්නවා වෙන්න පුළුවන්. මේ විදිහට වසන්ත දිගෙසිය බේරගත්තට පස්සේ. වස්තු දිගෙසිය විවාහ කරගන්න ඉට තියෙනවා ඉතාම නපුරු සැර? චන්ඩිකංකරලා හිරේ කියපු වස්තු දිගෙසිය මැරිකරාට පස්සේ. හොඳ මනුස්සේෙක් කෙනවා. තමන්ට පනවගේ ආදරේකරපු දිගෙසිව රවට්ටපු නිර්වාන්ට. දිගැසිව රවට්ටලා ස්නේහට කැමැතුන නිර්වාන්ට අන්තිමට කවුරුත් නැතිවෙනවා. ස්නේහත් නැතිවෙනවා දිගෙසිත් නැතිවෙන. නිර්වාන් තනි වෙනවා. කළගුණ නොදන්නා නිර්වාන්ට නිර්වාන්ගේ පවුලයාට හොඳ පාඩමත් තමයි මේ කතාවෙන් කියල දෙන්නේ. ශලනිතාාරකා. හමත් නැත්තන් කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාටේ ස්නේහා චරිතය. කතාවෙන් ඉවත් වනැත් කතාාවට ලස්ස අවසානයත්තියඒ කියලා අපි බලාපොත්තු වෙනවා. ඒවගේම ඔංගලන්ගේ ජීවිතයටත් ලොකුපාඩමක් කියලදෙනවා. එන්න එන්නම කතාාවරසවත්වෙන අපි දිගටම රැදිී සිට කියා දෙන්න ආදරෙනටියත් සමක මේ වගේ වීඩියෝත් තවත් බලන්න අප YouTube චැල් දැම් සබස්ක්‍රයිප් කරන්න.